ලාංකේය භික්ෂු ශාසනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය අද ඒකාබද්ධ වුණා. මෙරට ශාසනය තුල සියම් අමරපුර හා රාමඤ්ඤ ලෙස ප්‍රධාන භික්ෂු නිකායන් තුනක් පැවතුණා. එන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙලෙස සම්මුතියකට එළඹුණා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය 1802 වර්ෂයේ ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය බිහිවීමට පදනම සැපයන්නේ 1863 වර්ෂයේදී. බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙන විත් මෙම නිකායන් බිහි කිරීමද විශේෂත්වයක්. වසර කිහිපයක් පුරා සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය අතර මෙම සමගි සම්මුතියට එළඹීම සිදු වුණා. අපට නිකාය වශයෙන් අර නිකාය මේ නිකාය යෝන නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේලා කතිකා කරලා යොදාගත් පරිදි මේ කාර්ය ඉෂ්ට කරන්න පුළුවන්. දැන් අපි එකමුතු වෙලා තියෙනවා. අපේ අධිකරණ පනතක් තියෙනවා. ඒ අධිකරණ පනත පිළිබඳව සාකච්ඡා කරලා යෝජනා කරලා අපි ඊට අදාළ කරුණු සහිතව අපි රජයට ඉදිරිපත් වෙලා තිබෙනවා. කවර කර්මයක් නිසාද කියලා දන්නේ නැහැ. ඒක කවදාක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අපේ එකමුතුවෙන් අපි ඉදිරිපත් කරන පළවෙනි ඉල්ලීම ඒකයි. මේ දරණ පරිශ්‍රමය 100%ක්ම සාර්ථක කර ගැනීම සඳහා සංඝාධිකරණ මනතත් ඒ වගේම කතිකාවත් ඔය දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අපේ මේ ගරුතර මහා සංඝයා වහන්සේගේ අපේ උන්නතිය පිණිස මේ කාරණා ටික අපි ක්‍රමවත්ව දියුණු තියුණු කරගතොත් අපි ශාසනය වෙනුවෙන් කළ යුතු දේ ඉටු කළයි කියලා අපට සැනසෙන්න පුළුවන්. මේ සද්ධාවන්ත සියලුම ධර්ම පූජා සහිත ධර්ම දේශනා ආදී කුසල ධර්මයන්ගෙන් සමුපේතෝ ධන වේදනේ කාලේ වේදනේ ප්‍රමේ වේදනේ තා විශාල ගාල පින්කමක් අපි සිද්ධ කරගත්තා කියලා මෙම සම්මුතිය අත්සන් තැබීමත් සමග මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වන අතර මහනාහිමිවරුන් දෙනම සභාපති හිමිවරුන් ලෙස හැඳින්වෙනවා.